ஹதர நம்ம இதா ஹதர பத்தல சினிமா கரு எல்லம் பெரேரா ஓஹோ அப்பே சினிமாவே ஹத் முழு தசுக்கே இந்தாங் எக்தாஷ்மாசே பணசை பண்ணிட்டு ஹிடபு இத்தாம ஜனப்பிரிய விகட நல்வே எவகேவ சித்தப்பட அத்தியட்ச கோரே பசுகாலிக சித்தப்பட சம்ஸ்தாவு பிகிரிமே கட்டவிட்டே புரோகாமி மிஹவரக எதுனு சினிமா கருவே கொயிரேதாத் ஓ சித்தப்பட்டி ஹதரக் ஹாதனா ஏ சித்தப்பட்டி ஹதரட்டும் அப்பிதானோ ஹதரக்கின நம்ம தேதுனோ மெயின் அவசான ஹதர உனே ஹதர வாட்டே கேன சித்தப்பட்டி ஹதர வாட்டே திரகத வெண்ணே 1972 ஜூனி மாசே 22 ஹதர வாட்டே கதாவ இதாம ஜனப்பிரிய கதாவ அப்படி பஞ்சதந்திரே கிவானம் புத்தியத் ஹேக்கியாவத் தனுமத் ஒக்கோம எகத்து கராம கோஹமத வெண்ணே கேன தி முகத தனுமாய் சுடு தாட்சணே ஒக்கோம தனகண்ட புடுவாங்க ஹபாய் ஏக்கட புத்திய நோயது ஒத்திங் வெடே ஜோம் பாஸ்டர் அண்ணா பூர்வம் மே கதாவ பாதக வெண்ணே அண்ண எஹம கதாந்தரையா பவுளே இன்னவா லமாய் ஹாத்தர தினே தம்மிகத் ராகுலத் ரோஹனத் சந்திரத் தூவ வித்தராய் வெதகத் தம்மிக தம்மிக பீபத்த ராகுல கிதர தின படுடிகாய் ஃபேக்டரி தின படுடிகாய் ஒரா கணவா ரோஹன கிதர குளியடை துண்ண கொட்டசக்க இன்ன தருணியை கட பிரேம கரலும் ஆய வித்தராக்கணுமே சதா ஆயிட்ட தென்ன முதல் ஆதிய பலேங் கொள்ள காணும் சந்திராக்கியானே சூது அந்துவேக் தீனிய யாபத் தெரியா ஹவாய் மே கிதர அம்மா மெனிக்கே அவில்லத்தின் விஷால தேவதக்கேக்க ஹிந்த மே தனவத் வியாபாரிக்கே க்வெச்ச சேனக முதலாளிட்டு அம்மா ஹேமலாக்கே மம்மிச்சர் சல்லி அரங்க அவில்லத்தின் இந்த லமகே லமாய் கொள்ளு ஹத்தர தாட்ட உன தரம் தென்ன கேளம் சேனக முதலாளிட்ட ரகப்பாவே விடிஜி கருணாரத்ன விடிஜி கருணாரத்ன ஏ காலே ரக்வானி பார்லிமெண்ட்டு மந்திரி ஓ சித்திரப்பட ராஜ்யகம சரித நிரூபணைய கராம் விசேஷன்ம எல்என் பெரேரா ஆதின அத்தியட்சணை கரபோ கே ஏ டபிள்யூ பெரேராக சித்திரப்பாட்டிகள் ஜோதி வானந்தி சித்திரப்பாட்டிகள் விடிஜி கருணாரத்ன சரித நிரூபணைய கலா இத்துமன் ரக்வான பார்லிமெண்ட்டு மந்திரி வரையாற்ற கட்டுத்து கலா இவகேம பசு காலிகோகே புத்திரை ஆத்துல கருணாரத்ன தேசபாலர் பியூசியா මට මතක හැටියට සමරගම පරාජ සභාවේ විපක්ෂ නායකව තනතුර දැරුවා. හැබැයි ඔහු ඒ ඉන්නට කලින් ඉතාම දක්ෂ වාර්තා කැමරා අධ්‍යක්ෂකවරෙක් රජයේ චිත්‍රපට අංශයේ සේවය කරපු අතුල කරුණාරත්න අකල් මරණයකට ගොදුරු වුණා. විටිජි කරුණාරත්න නම් සිනමාවෙන් වෙලා පස්සේ දේශපාලනයෙන් 1977 අවුරුද්දේ පරදුනාට පස්සේ ටික කාලයකදී පස්සේ ඔහු අභව ප්‍රාප්ත වුණා. මේ චිත්‍රපටයේ ධම්මික ලෙස රංගපෑවේ ඩොමී ජයවර්ධන රාහුල ලෙස රංගපෑවේ ස්ටැන්ලි පෙරේරා රෝහණ ලෙස රංගපෑවේ රෝහිත සිල්වා චන්ද්‍රා ලෙස රංගපෑවේ එල්.එම්. පෙරේරා දැන් මේ නම් හතර කියනකොටම මේ චිත්‍රපටයේ 1972 තිරගත වෙන විට එක දෙයක් තිබෙනවා මේ ඔවුන් සිළු දහම චිත්‍රපට සංස්ථාව පිහිටවීම සඳහා ක්‍රියා කරපු පිරිස එක පැත්තකින් අනිත් පැත්තෙන් 1970 සමගි පෙරමුණ රජය බලයට පත් කිරීම සඳහා මහන්සි වුණු නළු නිලියන් අතර ප්‍රමුඛත්වය ගත්තු පිරිස විශේෂයෙන් ඩොමී ජයවර්ධනයන් ප්‍රමුඛ පිරිස තමයි චිත්‍රපට සංස්ථාවක් පිහිටවීම සඳහා මැදිණියගෙන් ඡන්ද පොරොන්දුවක් හැටියට ප්‍රසිද්ධියේ ඉල්ලලා ඒක ස්ථිරව කරවා ගත්තේ 1963 ප්‍රථම සිනමාව පිළිබඳ මෙරට රාජ්‍ය මගින් පත් කරන ලද කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුයයි ඒ මගින් ඉල්ලා සිටියා කොයි හැටි වෙතත් මේ කතාව ඉන්න ආයතනයේ මුරකාරෙක් තාත්තගේ බිස්නස් වල ගුණදාස කියලා ගුණදාස මේ පුත්තුන්ට හොරෙන් උදව් කරනවා තාත්තා හැම වෙලාවෙම මේ පුත්තුන්ගේ ක්‍රියාකලාපය ගැන කලකිරෙනවා වරක් මේ ධම්මිකගේ සල්ලාලකම් හින්දා සේවිකාවකුයි යතුරු ලේකිකාවයි දෙන්නම එකපාර එනවා මේ ඔවුන් දරුවන් ලබන්නට හේතු වෙලා මොහුගෙන් අතවරයට ලක් වෙලා ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ මේ දරුවන්ගේ ප්‍රශ්න හින්දම අන්තිමට තාත්තා හෘදයාබාධයකට ලක් කළා මේ යනවා. හැබැයි මේ මරණය මොහොතේදී තමන්ගේ දරුවන් මේ විදිහට නම ගියොත් වැඩේ කරන්නේ නැහැ කියලා අම්මා දැනගන්නවා. අම්මා කරන්නේ ළමයි හතර දෙනාම ඒ වෙලාවේ ගෙදරින් එළවනවා මොකක් හරි ඉගෙනගෙන රැකියාවක් කරගෙන එන්න කියලා. ධම්මික ගිහිල්ලා විද්‍යාචාර්යෙක් ගාව සේවය කරලා ජීවිතය ප්‍රකෘතිමත් කරන්න පුළුවන් දැනුම ඉගෙන ගන්නවා. රාහුල ඉගෙන ගන්න ජෝති ශාස්ත්‍රය රෝහණ ඉලක්කෙට වෙඩි තබන්ඩ ඉගෙන ගන්නවා දඩයක් ආරෙන්ගයි චන්ද්‍රා ඉගෙන ගන්නේ හොරකං කරන එක දැන් මෙතන ඊට පස්සේ ඔවුන් මේ ඉගෙනගෙන ඇවිල්ලා මේ විවිධ විෂයන් එක්කෙනෙක් හොරකං කරන යන කෙනෙක් කරන්න ඉගෙන ගන්නවා අනිත් එක්කෙනෙක් ඉලක්කෙට වෙදෙනවා තව කෙනෙක් ජෝති ශාස්ත්‍රය ඔවුන් එනවා මේ ගෙදරට
ආපහු ඇවිල්ලා මේ ආයතනය දියුණු කරනවා. හැබැයි දැන් මේ වෙනකොට උන්ට උදව් කරපු ගුණදාස මේ ඇත්ත එක්ක තරහයි. ගුණදාස කරන්නේ මැනිකෙට නැත්තම් මේ ළමයින් හතර පස් දෙනාගේ අම්මට සර්පෙක් කියලා දෂ්ට කරනවා. අයව භූමදානය කරන්නේ අතේ තියෙන බෙරලියන්තු මුද්දත් එක්ක. ඒක විවාහයේදී ලැබිච්ච මුද්ද. මේ රාත්‍රියේ ගුණදාස අර චන්ද්‍රත් එක්ක එකතු වෙලා මිනිවල හරනකොට චන්ද්‍ර පුරුදුරලා තියෙන හොරගම් කරන්නේ. මිනිවල හරනවා මුද්ද ගන්න. හැබැයි රුක් අත්තර පෙට්ටියක දාලා තියෙන මේ මිනි මේ දේහයට නයිවිස ඇදිලා මැරලා හිටපු මැනිකේ මරණයෙන් නැගිටිනවා. ඒකට කට්ටිය බය වෙනවා. හැබැයි රෝහණ ඉලක්කයට වෙඩි තියන්න හදනකොට අර මිනිස්යාට රාහුල කියන මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය අනුව නෑ මෙයාට ජීවත් වෙන්න වරම් තිබෙනවා කියලා. ඉතින් අන්තිමට සියලු යහපතින්ම ජීවත් වෙන්නට ඉටා ගන්නවා. මේක තමයි වි හතර වටේ චිත්‍රපටයේ කතාව. මේ හතර වටේ චිත්‍රපටය තියෙන්නේ අවංක බව, ගුණගරුක බව පිළිබඳ එල්.එම්. පෙරේරාගේ බොහෝ චිත්‍රපටවල තිබුණේ ධර්මය අවබෝධ කර ගැනීම පිළිබඳ දේවල්. ඉතින් ඒක මේ චිත්‍රපටයේත් ඒ ආකාරයෙන්ම තිබුණා. කෙසේ වෙතත් මේ චිත්‍රපටය එල්.එම්. පෙරේරාගේ සෙසු චිත්‍රපටමෙන් සාර්ථක වුණේ නැහැ. ඔහු එයින් පස්සේ චිත්‍රපට හදන්නට ගියෙත් නැහැ. ඔහු හතර සම්මාන නමින් තව චිත්‍රපටයක් හදනවා යයි කිව්වත් ඒ චිත්‍රපටය හැදුනේත් නැහැ. එල්.එම්. පෙරේරා ඔහුගේ මුල්ම චිත්‍රපටයේ කතරම් ලාභ ඉපයුවාද කිව්වොත් තමන්ගේ සිනමා කෘතියේ දායක වෙච්ච අයට බෝනසුත් ගෙවපු චිත්‍රපට අධ්‍යක්ෂකවරේ. හැබැයි අවසානයේ එහෙම නේ අනිත් පැත්තට. චිත්‍රපටයේ නිෂ්පාදනය කළේ ඩී.එම්. චන්ද්‍රසේන සහ එල්.එම්. පෙරේරා එකතු වී කතාව දෙබස් රචනය සංගීතය සහ අධ්‍යක්ෂණය එල්.එම්. පෙරේරා, කැමරා අධ්‍යක්ෂණය තිමති වීරරත්න සහ එම්.පී. ගෆූර්, සංස්කරණය එම්.පී. රූපසේන, ඒ සියලුම ගීත රචනා කළේ කරුණාරත්න අබේසේකර විසින්. සක්වල ගල මෙපිට උපන් වික්මැති සිංහලයිනේ සුජාතා අත්තනායක බිපි වික්‍රමසිංහ සනත් නන්දසිරි ඇතුළු පිරිස ගායනා කරනු ලැබුවා. යන වෙන බැරිවී අතපය කොරවී කේ සේන විසින් ගායනා කරනු ලැබුවා. දහතෝ දහන් දිනෝ කියන ගීතය එල්.එම්. පෙරේරා ගායනා කළා. හැබැයි චිත්‍රපටයේ ජනප්‍රිය වෙච්චම ගීතය වූයේ කේ සේන ගායනා කරපු හාදුව දුප්පත් පොහොසත් කාටත් මොහොතක ප්‍රීතිය සැනසුම සාදත් කියන ගීතය. මේ ගීතය අදටත් ජනප්‍රිය ගීතයක්. හතර වටේ චිත්‍රපටයේ චරිත නිරූපණය කරනවා වී.ටී.ජී. කරුණාරත්න, රුක්මණි, දේවි, ඩොමී, ජයවර්ධන, ස්ටැන්ලි පෙරේරා, රොයිද සිල්වා, එල්.එම්. පෙරේරා වගේම එඩී ජයමාන්න, පියදාස ගුණසේකර, ඩී.ආර්. නානායක්කාර, ගර්ලි ගුණවර්ධන, පියදාස විජයකෝන්, නිහල් ජයවර්ධන, සුමනා අමරසිංහ, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, විමලා ජයවර්ධන, මාටින් ගුණදාස, හර්බර්ට් අමරවික්‍රම, ඩෙවිඩ් ධර්මක්‍රීත්, නීලකණ්ඩන් මුත්තයාද. හතර වටේ හතර පත පතල එල්.එම්.ගේ හතරවෙනි සහ අවසාන චිත්‍රපට.